පළමු කමිටුව නිසි සෞඛ්‍ය නිර්දේශ අනුව දේහයන් භූමි දානය කරන්නට කියලා භූම දානය කිරීම නුසුදුසුයි කියලා සිහිපත් කරලා තිබෙන මොහොතක නව කමිටුව සහ නව කමිටුවේ සමාජිකයන් වෙනත් වෛද්‍ය සභාවක් නමින් හොර කමිටු නියෝජනය කරමින් සමාජයට දෙන්නට යෙදුනා. මෙය භූම දානය කිරීමේ අවකාශය තිබෙනවය කියන කාරණාවක් සම්බන්ධයෙන්. නමුත් මේ වෙන විට සමාජයේ අලුතින් කියන කාරණා තමයි වෙනදා මීටරේ දුරින් ඉන්න කිව්ව කාරණය අද වෙන විට මීටරය මදි මීටර 2ක් හෝ 3ක් ඈතින් සිටිය යුතුයි කියන කාරණාවක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මේ පිළිබඳව නිසි සෞඛ්‍ය කාරණාවන් තාමත් අධ්‍යයනයේ මට්ටමේ පවතින්නේ. ඒ විතරක් නෙවෙයි දේහයන් සම්බන්ධව දේහයක් තුළ මියදුන දේහයක් තුළ වෛරසය පවතින්නේ නැහැ කියලා මතයක් මේ අය සමාජගත කරන්න හැදුවා. නමුත් අපි හොඳින්ම දන්නවා දේහය තුළ නිෂ්ක්‍රීයව මේ වෛරසය පවතින්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේ දේහයට ආශ්‍රිත වෙන පස තුළ එහෙම නැත්නම් වෙනත් කෘමීන් සතුන් තුළ එහෙම නැත්නම් මුගටියන් වැනි නොඑක් සතුන් තුළ මීයන් තුළ මේ වෛරසය ක්‍රියාත්මක වෙලා නැවත පුනර්ජීවය ලබන්න පුළුවන්. අපි හොඳින්ම දන්නවා දැඩි අයිස් තට්ටුවකට යට වුණ මල සිරුරක් තුළ වසර 33000ක් වුණත් වෛරසයක් අජීව ක්‍රියාත්මක වෙලා පසුව සක්‍රිය වීමේ අවදානම තිබෙනවා. ඉතින් එවැනි පසුබිමක මේ කමිටු වාර්තාව තුළින් වැරදි නිර්දේශයක් සමාජගත කළොත් එයින් වෙන්නේ මුළු මහත් සමස්ත ජන ප්‍රජාවම අනාගත පරපුරම අවදානමකට ලක් කරමින් සිද්ධ කරන තීරණයක් බවට පත් වෙනවා. ඒ නිසා අපිට මේ වෙන විට සාක්ෂි තොරතුරු ලැබිලා තිබෙනවා. කොවිඩ් මරණය සම්බන්ධ අනුරාධපුර රෝහල ආශ්‍රිත වේ සිද්ධ වෙච්ච මරණයකදී ඒ දේහයක් තුළ දින 29කට වැඩි කාලයක් ඒ මල සිරුරේ ඒ කොවිඩ් වෛරසයේ ප්‍රභේදයන් පැවතිච්ච බව අධිශීතකරණයක් තුළ තබා තිබෙන ඒ දේහය තුළ දවස් 29ක් ඒ කියන්නේ මාසයකට ආසන්න කාලයක් මේ වෛරසය ක්‍රියාත්මක තිබුණා කියලා කියන්නේ තවමත් මේ වෛරසවේදීන්ටවත් වෙනත් විශේෂඥයින් කියලා අදහස් දක්වන අයටවත් නිශ්චිතව තහවුරු කිරීමේ හැකියාවක් නැහැ වෛරසයේ සැබෑ ක්‍රියාකාරීත්වය පිළිබඳව. ලෝක සෞඛ්‍ය සංවිධානයේවත් අදවත් නිශ්චිත වශයෙන් කියලා නැහැ මේ වෛරසය මෙන්න මෙහෙමයි ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණාව තවමත් නව කරුණු අප්ඩේට් කරමින් එහෙම නැත්නම් මතු කරමින් පවතිනවා. ඉතින් එවැනි පසුබිමක අලි සබ්රි වැනි අන්තවාදීන්ගේ අවශ්‍යතාවය මත එහෙම නැත්නම් සමස්ත මුස්ලිම් දේශපාලනයේ අන්තවාදී ක්‍රියාකාරීත්වය මත ඒ තර්ජන ගුලි නිසා කමිටුවක් විසින් වැරදි නිර්දේශයක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දුන්නොත් ඒ වැරදි නිර්දේශය මේ රට තුළ ක්‍රියාත්මක කරොත් එය බරපතල රජය කරගන්නා වරදක් බවට පත් වෙනවා. ඉතින් එවැනි පසුබිමක අපි සිහිපත් කරන්නට ඕන රජය ආවේ එක නීතියක් එක රටක් ඇති කරනවායි කියලා. ඉතින් එක නීතියක් එක රටක් ඇති කරන්න ආපු රජයකට එතකොට බුර්කා ආදිය තහනම් කළා මද්රසා පාසල් නැති කරන්න ආපු රජයකට මේ කොවිඩ් දේහයන් සම්බන්ධයෙන් ඍජු තීරණයක් ගත නොහැකි නම් අර වගේ කාරණා සම්බන්ධ කිසිම ක්‍රියාමාර්ගයක් ගත නොහැකි බව අපි සිහිපත් කරනවා. ඒ නිසා රජය සියතින් තමන්ගේ ගිල සිඳගන්නේ නැතිව මෙවැනි අන්තවාදීන්ගේ මරවුගුල් වලට හසු වෙන්නේ නැතිව සෞඛ්‍ය විද්‍යාත්මක නිසි කරුණු මත නිසි සෞඛ්‍ය නිර්දේශ මත තීන්දුව తీරණ ගත යුතුයි කියන කාරණය අපි බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ හැටියට විශේෂයෙන් සිහිපත් කරනවා රජයට අවධාරණය කරනවා. විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යවරිය පාර්ලිමේන්තුවේදී සිහිපත් කළා දේහයන් ආදාහනය පමණයි භූම දානයක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. අපි විශ්වාස කරනවා අද කමිටු වාර්තාව මොන විදියෙන් ලැබුණත් නිසි සෞඛ්‍ය නිර්දේශ අනුව වඩාත්ම යෝග්‍ය කාරණාව එහෙම නැත්නම් මේ වෛරසය ක්‍රියාත්මක වීමෙන් වැඩියෙන්ම හානිදායක කුමක්ද හානිදායක නොවන්නේ කුමක්ද කියන කාරණාව මැනලා බැලුවම පුංචි පාසල් දරුවෙකුටත් පැහැදිලි වෙනවා මේ දේහයන් ආදාහණයෙන් පමණයි මේ වෛරසය නැසිය හැක්කේ අවදානම අවම කළ හැක්කේ. එහෙමනම් රජයක් ගත යුතු තීරණය සෞඛ්‍ය අංශ ගත යුතු තීරණය වන්නේ වගකිය යුතු රටක පාලකයෝ ගත යුතු තීරණය වන්නේ ඒ අවම හානිය වෙන ක්‍රියාත්මක වීම ක්‍රියාත්මක කිරීමයි. ඒ අනුව අද දවසේ මේ කමිටු තීරණ නිර්දේශයන් අනුව කොවිඩ් දේහයන් ආදාහණය කළ යුතුයි කියන පමණ තීරණය ස්ථාවර කරයි කියලා අපි විශ්වාස කරනවා. මේ කොරෝනා මලසිරුරේ භූම දානය කිරීමේ ඒ මතවාදය සමාජයෙන් යටපත් කරලා පෑල දොරෙන් ඔවුන්ට ඔවුන්ගේ අරමුණට යන්න ආණ්ඩුව කටයුතු සිද්ධ කරනවා කියලා අපිට සැකයක් තියෙනවා. මොකද ඒකට හේතුව මේ කොවිඩ් මලසිරුරු වල තියෙන කොවිඩ් විස බීජය වෛරසය මලසිරුරක් ඇතුලේ දීර්ඝතම කාලයක් පවතිනවායි කියන කාරණාවට ලෝකයේ පළවෙනි වතාවට අද දවසේ වෙන විට අපේ රටෙන් තොරතුරු වාර්තා වෙනවා. අනුරාධපුර ශික්ෂණ රෝහලේ 2020 12 මිය ගියපු ඒ පුද්ගලයෙක්ගේ මලසිරුර අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිසීත කරනවල තැන්පත් කරලා තියෙනවා. දවස් 29ක් ගිහිලා පරීක්ෂා කරනකොටත් ඒ සිරුරේ ඒ කොවිඩ් ආසාදනය තහවුරු වෙනවා. ඒ නිසා මේක භයානක තත්ත්වයක්. එනිසා අපි කියන්නේ දිගින් දිගටම මේ අනතුරට අපේ රටපත් කරන්න එපා. එනිසා මේ විස බීජ හුරතල් කරමින් ගබඩා කරමින් මේ රට අනතුරට හෙලීමට මේ පාලකයන් කිසිදු වගකීමක් අයිතියක් නැහැ. සුළුතරය නැත්නම් අන්තවාදීන් නැත්නම් අසාසාලීලාගේ තර්ජනයන්ට බයි ඔවුන් සතුට කිරීම වෙනුවෙන් ආණ්ඩුවට කටයුතු කිරීමට යුතුයකමක් නැහැ. එනිසා අපි කියනවා වහාම ආණ්ඩුව කොන්ද කෙලින් තියාගෙන මේ සම්බන්ධවත් තීන්දුවක් ගත යුතුය කියලා අපි තරයේ විශ්වාස කරනවා. අධිකරණ අමාත්‍යවරයා තමන්ගේ ඒ අන්තවාදය ඊටාම සීක්‍රෙන් සමාජයට මුදා හරින්මින් පවතිනවා. ඒ තමයි භූමදානය පිළිබඳව අර්බුදයක් නිර්මාණය කරලා ඒ හරහා මේ ආණ්ඩුවට තිබුණු ප්‍රසාදය ජනප්‍රසාදය තනිකරම නැති කරලා දාලා දැන් ඔහු මේ වෙන විට නැවත වතාවක් නව මාතෘකාවක් කරලියට අරගෙන අවිලා තියෙන. ඒ තමයි කැබිනට් පත්‍රිකාවක් සහ කැබිනට් යෝජනාවක් ඉදිරිපත් කරා කියන එකට අපි දැක්ක මාධ්‍යෙන් තොරතුරු අනාවරණය වෙලා තිබුණා. ඒ තමයි විශේෂයෙන්ම දෙමළ භාෂාව කතා කිරීමේ හැකියාව සුවිශේෂී හැකියාවක් විදිහට සලකලා නීතිඥවරු 150ක් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු නැත්නම් ASP තනතුරට බඳවා ගන්න යෝජනාවක් ඉදිරිපත් කළා තිබුණා. මේ යෝජනාව ඇතුළේදී අපි දකිනවා විශාල කුමන්ත්‍රණයක් කූට උපායක්. ඒ තමයි දෙමළ භාෂාව කතා කිරීමේ හැකියාව සුවිශේෂී කොට සැලකීමෙන් අනිවාර්යයෙන්ම ඔවුන් උත්සාහ කරනවා වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මුස්ලිම් ජාතිකයන් ජාතික නීතිඥවරු බඳවා ගැනීම ඒ අපි දකින්නේ විශාල අනතුරක් විදියට. මොකද අපි කල්පනා කරන්න ඕන අපි තේරුම් ගන්න ඕන කාරණාව තමයි ඉස්ලාම් මන්තවාදයේ ඉස්ලාම් ත්‍රස්තවාදයක් දක්වා වර්ධනය වෙලා සහරාන්ලාගේ බෝම්බ ප්‍රහාර වලින් බැටකාපු ජාතියක් තව අවුරුදු දෙකක්වත් අපි ගිහිල්ලා නැහැ. ඒ නිසා හිජාස් ඉස්බුල්ලලා වැනි අධිකරණ අමාත්‍යවරයාගේ ගජමිතුරු ඒ වගේම ජූනියර්ස් විදිහට කටයුතු කරපු නීතිඥවරු තාම ඉන්නේ හිරේ. එවැනි වටපිටාවක නැවත වතාවක් නීතිඥවරු බුරුත පිටින් පොලිසියට අරගෙන ඒ වගේම අනාගතයේදී ඔවුන් මේ ASP තනතුරේ සිට ඉහළට ගිහිල්ලා ඔවුන් මේ රටේ ප්‍රධාන පොලිස් තනතුරු වල ඉන්නවා. ඒ නිසා 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් දශක ගණනාවක් තිස්සේ ඉටු කරගන්න බැරි වෙච්ච පළාත් සභාවන්ට පොලිස් බලතල දීම මේ හරහා ලබා දීමට කටයුතු කරනවා කියන සැකේ අපිට මතුවලා තියෙන එකට හේතුව අපි දැක්කා ඊයේ පොලිස් බලතල ක්‍රියාත්මක කිරීම අනියමෙන් හොරපාරෙන් ක්‍රියාත්මක කිරීමේ ප්‍රයත්නයක් විදිහට අපි මේක දකින්නේ. ඒ නිසා 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඒ පළාත් සභාවලට දීලා තිබුණු පොලිස් බලතල අධිකරණ අමාත්‍යවරයා පළාත් 9ක් යටතේ මේ බඳවා ගන්න දෙමළ දන්න නීතිඥවරු ASB තනතුරෙන් බඳවාගෙන ඒ කියන පළාත් වලට මුදාහැරීම ඇතුළදී අපි දකින්නේ ඒ පළාත් සභාවේ තිබුණු ස්වභාවයටම 13 තිබුණු ස්වභාවයටම පොලිස් බලතල ක්‍රියාත්මක කිරීමක් විදිහට අනිත් පැත්තෙන් අපිට ලොකු සැකයක් තියෙනවා. දැන් දින කිහිපයකට පෙර ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යවරයාව ඔහු පැමිණීමේ එක ප්‍රතිඵලයක්ද මේ 13 නැත්නම් 13+ දීමේ එක උපායක්ද මේ කියලා අපිට අනිත් පැත්තෙන් සැක සංකා මතුවෙනවා. ඒ නිසා මේ භයානක තත්ත්වයක්. ඒ නිසා තාමත් ඉස්ලාම් මන්තවාදී ඉස්ලාම් ත්‍රස්තවාදී මේ සමාජයේ අලුයට ගිනි වගේ තියෙනවා. එවැනි වටපිටාවකදී අධිකරණ අමාත්‍යවරයා මේ විදිහට තමන්ගේ ජාතින් තමන්ගේ වර්ගයා මේ විශේෂයෙන්ම අධිකරණ ක්‍රියාමාර්ගවලදී පොලිසිය සහාය පිණිස බඳවා ගැනීම දැඩි අන්තවාදී භයානක අනාගත අනතුරක්. ඒ නිසා අපි ජනාධිපතිවරයාට කියනවා වහාම මේ පිළිබඳව දැඩි විමසිල්ලෙන් විමර්ශනශීලීව බලලා මේ කටයුත්ත නතර කිරීම වෙනුවෙන් කටයුතු කරන්න කියලා. අනිත් පැත්තෙන් අපි දන්නවා සාමාන්‍යයෙන් පොලිසියට ASP තනතුරට ඒ ශනිකව බඳවා ගන්නකොට බඳවා ගන්නේ විශේෂයෙන්ම උපාධියක් තියෙන රජයේ විශ්වවිද්‍යාලයක උපාධියක් තියෙන අය. එතකොට මේ කියන නීතිඥවරු එවැනි සුදුසුකම් සම්පූර්ණ කරලාද නැත්නම් ඔවුන්ගේ ප්‍රමිතිය මොකක්ද කියන කාරණාව පිළිබඳව අපි දන්නේ නැහැ. නීතිඥ සංගම් ඒ වගේම අනිකුත් නීති ක්‍රියාත්මක කරන ආයතන මේ සම්බන්ධව දරන මතය පිළිබඳව අපි දන්නේ නැහැ. ඒ නිසා මෙය දැඩි අවධානය සහගත ස්වභාවයක් අවදානම් සහගත තත්වයක් අපි දැක්කා රාවුෆ් හකීම් අධිකරණ අමාත්‍යවරයාලා ඉන්න කාලෙදී අපි ඒකට ඍජුව මැදිහත් වුණා අපිට නඩු වැටුණා ඒ තමයි හොරපාරෙන් මුස්ලිම් සිසුන් ඉතිහාසයේ පළවෙනි වතාවට ඉතා විශාල ප්‍රමාණයක් නීති විද්‍යාලයට බඳවගත්තා ඒ බඳවාගත් අය දැන් නීතිඥවරු විදියට එළියට ඇවිල්ලා ඇති ඒ පිරිසද මේ ඉතුරු දිගුව විදියට අධිකරණ අමාත්‍ය මුහම්මඩ් අලි බඳවා ගන්න කියන කාරණාව තමයි අපිට අහන්න තියෙන්නේ. ඒ නිසා අපි දැක්ක අනිත් පැත්තෙන් රිෂාඩ් බදුරුදීන්ලා පාරිභෝගික අධිකාරියට 210ක් වෙලා තිබුණ වේකන්සි වලින් 190ක් තමන්ගේ වර්ගය බඳවා ගත්තා. ඒ නිසා අපිට තියෙන්නේ බොහොම නරක ඉතිහාසයක්. නරක අත්දැකීම් මේ මුස්ලිම් දේශපාලකයෝ තමන්ගේ වර්ගයාට වර්ගවාදී විදියට, ජාතිවාදී විදියට තමන්ගේ දේශපාලන බලය, රාජ්‍ය බලය අවභාවිතා කිරීම. ඒ නිසා අධිකරණ අමාත්‍යවරයාගේ හැසිරීම ඉතාම අන්තවාදී, ඉතාම සියුම්, ඉතාම භයානකයි. ඒ නිසා රිෂාඩ් බදුරුදීන් වැනි නූගත් අන්තවාදීන්ගේ ක්‍රියාකලාපයට වඩා මේ උගත් අන්තවාදීන්ගේ ක්‍රියාකලාපය ඉතාම භයානකයි. ඒ නිසා ජනාධිපතිවරයාගේ මේ ගජමිතුරු කල්ලියේ ප්‍රධානීක් වෙච්ච මුහම්මඩ් අලි සබ්රිලා තනිකරම මේ ජනාධිපතිවරයාගේ විනාශය විතරක් නෙවෙයි ඒ තුලින් මේ රටේ විනාශය යත් කරලා දෙන්නේ. ඒ නිසා ඔවුන් ඉෂ්ට කරන්නේ අන්තවාදී විපක්ෂ බලවේගවල උවමනාවක්ද කියලා අපිට විශාල සැකයක් තියෙනවා. ඒ නිසා වහාම අධිකරණ අමාත්‍යවරයා මේ ධූරයෙන් වහාම ඉවත් කළ යුතුයි කියලා අපි තරයේ කියන ආණ්ඩුවට මොකද මේ පහරන්නේ තනි සිංහල බෞද්ධ ඡන්ද වලින් ඒ වගේම සිංහල කතෝලික ඡන්ද වලින් බලයටපත් වෙච්ච පිවිතුරු බලයක් සහිත ජනවර්ගයක් සහිත ආණ්ඩුවේ පිවිතුරු භාවය ඒ නිසා මේ කැලල් ඇති කරන්නේ ඒ නිකලල් භාවයට ඒ නිසා මුහම්මඩ් අලි සබ්රිලා ජාතික ලැයිස්තුන් ඇවිල්ලා වුන්ට අයිතියක් නැහැ යුතුයකමක් නැහැ මේ විදිහට මේ ජනවර්ගම මත පහරන්න ඒ නිසා ජනාධිපතිවරයාට වගකීමක් තියෙනවා ඒ සම්බන්ධව කටයුතු කරන්න අපි විශ්වාස කරනවා මේ සම්බන්ධව නිසි අවධානය යොමු කරලා අධිකරණ අමාත්‍ය ධූරයෙන් ඔහු ඉවත් කරලා ස්ථිරසාර වැඩපිළිවෙලක් මේ අන්තවාදයට වැටබඳින්න එක නීතියක් එක රටක් නිර්මාණය කරන්න පියවර ගනීවි කියලා අපි විශ්වාස කරනවා